මේ එතික්ස් කියලා ජාතියක් තියෙනවනේ. Yes. එතිකට්ස් කියලා ජාතියකුත් තියෙනවනේ. හ්ම්. එතික් සහ එතිකට්ස් කියන්නේ එකක් නෙවෙයි දෙකක්. ළඟ ගියාට හරි. මොකද? මේ එතිකට්ස් පාට් එක කතා කරන්නේ. හරි. මම දැකලා තියෙනවා මිනිස්සු අතට අත දෙන විදි ගැන හදාගත්ත සම්ප්‍රදාය කීපයක් තියෙනවා. Yes. ඒක දන්නේ නැත්නම් අතට අත නොදී ඉන්න එක හොඳයි. දැන් කාන්තාවකට කවදාවත් පිරිමි කත දික් කළා එන්න එන්න අති මියුවගෙන ඒව කරන්නේ දැක්කහම පේනවා ලස්සන අතක් ඔයාගෙන නෙමෙයි පුතා ලස්සන අතක් තිබුණා නම් මමත් අතට අත දීගෙනම ඉන්නවා ඉන්න බෑනේ අපිට ෂෝ එක කරන්න ආරවින්ද මේ කරෝල කෑලි අල්ලන්න ඇයි මගේ අත ලස්සන බිලි කෑලි මගේ සමාලාට යන් ගොඩක් ලස්සන නම් ඔව් පිරිමියෙකු නිතරින් ඉඳනවා අතට අත දීලා බලන්න සිනින්ද ඇති අත හිම දෙන්නේ ගිහලා හිතනකෝ දැන් මම හරි යනෝ I'm Aravind I'm Nigeria from Muru කියලා කිව්වහම හරි ඒ කාන්තාව අතට අත දෙන්න අත දික් කරොත් තමයි පිරිමි එක්ක නේද පිරිමියා අත දික් කරන්න ඕනේ අනිත් එක කාන්තාවට අයිතියක් තියෙනවා එයා කැමති නැත්නම් එහෙම කවුරුරි අත දික් කරොත් අත නොදී ඉන්නත් කිසිම අවුලක් නැහැ. Yes. ලේඩි කෙනෙක් හැටියට ඔබට සම්පූර්ණම අයිතිය තියෙනවා. Yes. අත දෙන්න නැතුව ඉන්න. කාන්තාවකගේ අතින් අල්ලනකොටත් අත සීනිදු නිසා හොඳ මිරි ගලාද. එහෙම ညම්ම ညර වෙලා මර වෙන්න අල්ලන්නේ. පොඩි ගා soft touch එකක් දෙන්න. කියන්නේ ඇඟිලි ටික හවුනහම ඇති. අනිත් අතින් නම් පොඩි පොඩි සංඥා නිකන් මෙහෙම. ඔයගෙන් යනවා. අවදාවත් මහපට ඇඟිල්ලෙන් අත අත ගානිය. ඒ වගේ දෙකයි පණේ වැඩ නම් කරන්න එපා. පිරිමි අතට අත දෙනකොට ටිකක් සුපීරිය පිරිමියෙක් කියලා එයා හිතාගෙන ඉන්නවා නම් සමාජයෙන් පිළිගැනීමක් තියෙනවා. එයා සාමාන්‍යයෙන් කරනවා. එයාගේ අත පහළට නමනවා. අනිත් එක්කෙනාගේ අත යට කරනවා. දැකලා තියෙනවා. දැකලා තියෙනවා. ඔබ ඒකට කැමති නැත්තම් මම අනිත් පැත්තට හරවන්නම්. ඔව්. කවදාවත් මියා ගාලි පැත්තට. අත කඩන්න එපා. ෆර්ම් ග්‍රිප් එකක් ඕනේ. පිරිමි දෙන්නෙක් අතට දෙනකොට. Yes. පොඩි ෆර්ම් ග්‍රිප් එකක්. හොඳට අතට අහුවෙන්න. සමහර අය මම දැකලා තියෙන පිරිමියා කියලා පෙන්නන්න. හදින් අල්ලනවානේ. අල්ලනවා මේ ඇඟිලි ක අපිට ඇහෙනවා සද්දේ සට සට ගන්නවා. ඇඟිලි කැඩෙනවා. ඔව්. ඒකට කියන්නේ නොදැනුවත්කම කියලා. මෝඩකම කියලාත් සමහර අය කියනවා. නමුත් එහෙම එකක් නෑ. ෆර්ම් ග්‍රිප් එකක් කියන්නේ අනිත් එකාගේ අත අඹරණ එකට නෙමෙයි. ඔයා දැකලා තියෙනවද සමහර වෙලාවට පිරිමි අත දෙනවා ඉඳගෙන කවුරුරි මිනිස්සෙක් ඇවිල්ලා හලෝ කොහොමද කියලා අත දික් කරපුවාම අනිත් මිනිහා ඉඳගෙනමයි අත දෙන්නේ. ආ දැකලා තියෙනවා සමහරක් අය. කාන්තාවකට පුළුවන් එක් කරන්න. පිරිමියෙකුට කවදාවත් ඒක කරන්න බෑ. ඒක හරි කැතයි. ඉතින් හරි මේ කියන ටික ඔබට පුතෙක් ඉන්නවද කොල්ලෙක් පුතෙක් ඉන්නව නම් ඒකට මේ කියන ටික කියලා දෙන්න පුතාට කියන්න හරි කවදාවත් ඉඳගෙන තවත් පිරිමියෙකුට අතට අත දෙන්න එපා කියලා පුතාට කියලා දෙන්න ගනුදෙනුවකදී පළවෙනි ඔෆර් එක ගන්න එපා කියලා කොල්ලට කියලා දෙන්න නිවාඩුවකට හොටෙල් එකකට ගියාම බය නැතුව කෝල් කරලා ලේට් චෙක් අවුට් එකක් කිල්ලන්න සමහරවිට 10ට හෝටලෙන් යන්න ඕනේ රික්වෙස්ට් කරන් මම දෙකට ගියාට කමක් නැද්ද බොහෝ විට දෙනවා හවස 6ට විතර යන්න ඔයාගේ මිනිහට අම්බලෙන් පිනාලට යන්න දෙන්නත් පුතාට කියන්න විශ්වාස කරලා මිනිස්සු රහස් කියනවා ඔබට එහෙම කියපු රහස් ඇති කොල්ලට කියන්න යාළුවෙක් හිතවතෙක් විශ්වාස කළා කියපු රහසක් මැරුවට වෙන කාත් එක්කවත් කියන්න එපා කියලා මැරුවට කොල්ලට කියන්න එයාට වීරයෙක් ඉන්නවා නම් ඒ වීරයව හැම වෙලාවෙම උඩින්ම තියන්න යස් කොල්ලට කියන්න යාළුවෙක්ගෙන් වාහනයක් ඉල්ල ගත්තොත් රිටර්න් කරනකොට ෆුල් ටැංක් ඩීසල් හරි ඩීසල් එකට පෙට්‍රල් ගහන්න එපා මුලින්ම කියන්න පුතාට කියන්න ඩීසල් වාහනෙට පෙට්‍රල් ගහන්න එපා පෙට්‍රල් එකට ඩීසල් ගහන්න එහෙමත් එපා කියලා කියන්න යාළුවෙක්ගෙන් වාහනයක් ඉල්ලගෙන රිටර්න් කරනකොට ෆුල් ටැංක් කරලා දෙන්න කියලා කොල්ලට කියලා තියා ස්පෝට් එකක් කරනවනම් ආසාවෙන් කරන්න එහෙම නැත්තම් කරන්න එපා කියන්න අනිත් එක සිබ්ලින්ග්ස් කියන්නේ තමන්ගේ පවුලේ සහෝදරයෝ හරි කොල්ලට කියන්න හැම වෙලාවෙම තමන්ගේ එකා වෙනුවෙන් පිනි හිටින්න කියලා රයිට් කොල්ලට කියන්න කොන්ද පෙන්නන්න ඕන තැනදී පෙන්දෙක් වෙන්න එපා කියලා දෙන්න රයිට් මේක හරි ස්වීට් හැම තිස්සෙම ලේන්සු දෙකක් ගෙනියන්න කියන්න ලේන්සු දෙකක් පිටිපස්සේ පොකට් එකේ තියෙන එක යාට ඉස්සරහා කමිස සාක්කුවේ තියෙන එක අරයට කවදා හරි ආයෙ ආරයට නෝනේ හරිම ස්වීට් එක හරි ස්වීට් ජෙස්චර් එකක් රයිට් කෙල්ලෙක්ව බඳිනවා නම් එයාගේ මුළු පවුලම බඳිනවා කියලා මතක තියාගන්න කියලා අවසානෙක කොල්ලට කියන්න හරි තාරාවෙක් වගේ මතු පිටින් බොහෝම නිසලවින්ද ඔය දැකලා තියෙන තාරාව යන විදිහ ඔව් හරි චාම් කියන්නේ තාරාවෙක් හරිම චාම්ද ඔයාට මට නිකන් චාම් යානේ ඉස්සෙල්ලාම ගිහිල්ලා සුදු තාත්ති තාරාවෙක් වතුර උඩ යන විදිය බලන්න සමහර වෙලාවට දියරෙල්ලක්වත් එඩියට පේන්නේ නැති වෙන්නේ යනවා පොර පුළුවන් නම් යටින් ගිහිල්ලා බලන්න උගේ කකුල් දෙක පිස්සු හැදිලා වගේ වැඩ තාරාවෙක් වගේ වෙන්න මතු පිටින් නිසලයි දිය යටින් යකෙක් වගේ පෙඩල් කරනවා කකුල් දෙක ජටකටකටකටකටකට එහෙම වෙන්න කියලා කොල්ලට කියන්න මේ ටික මම කිව්වා කියලා කියන්න ඕනේ නැහැ හරි ඔබ කියන්න
අපිට ස්තුති කරන්න ඕනේ. ටෑගේව චෙක්ස් බාර ගන්න. account number එකක් දෙන්න. කෑෂ් ගන්නවා, ටෙක්ස් ගන්නවා. දිනපතා ලිත් වීඩියෝ නරඹන්න. ඉහත බටන් එක ක්ලික් කර Siyatha FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.